කොළඹ අගරදුකරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාව අතිශය දුක්ඛිත තත්වයකට පත්ව රට උග්‍ර ආර්ථික දේශපාලන සහ සමාජීය අර්බුදයකට මැදිව සිටින මෙවන් තීරණාත්මක මොහොතකදී සියලු දෙනා එකට එක්ව පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සහ අගමැතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ තවමත් පොදු ජනතා අභිලාෂයන් මහජන නියෝජිතින් හරිහැටි අවබෝධ කරගෙන නැති බවයි. ආගමික නායකයෙකු ලෙස මේ රටේ මහජනතාව වෙනුවෙන් මම ඔබෙන් උදෙක්ම ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් ලෙස මේ මොහොත වන විටත් රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාටම පිළිගත හැකි తాවකාලික දේශපාලන විසඳුමකට යාමට නිර්භීතව සහ නිර්පාක්ෂිකව මැදිහත් වන ලෙසයි. දේශපාලන මතභේද හා න්‍යායපත්‍ර පස කළා අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කර ගැනීමට එකඟතාවයකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පත්කරගන්නා ජනාධිපතිවරයා හා අගමැතිවරයා සම්බන්ධයෙන් සියලු දේශපාලන නායකයන් තවමත් එකඟතාවයකට පැමිණි නැති බවයි එම සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. වත්මන් අර්බුදය තුළ රට ඉදිරියට ගෙන යාම පිණිස නිශ්චිත කාල සීමාවක් සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ වැඩිදුරටත් පවසනවා. ප්‍රතික්ෂේප කළ නායකයින්ට තවදුරටත් රටේ පාලනය බාර නොදී යුතු බවත් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කර ගැනීමට එකඟතාවයකට එන ලෙස එම සම්මේලනයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් තත්ත්වය වඩාත් උග්‍ර වන අතර දැනටමත් තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී යනු ඇති බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ. මේ අතර මෙරට පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරේ වතිකානයේ ඉරුදින දේව මෙහෙට සහභාගී වෙමින්. මෙරට ආගමික නායකයන් ඉල්ලා සිටින පරිදි ප්‍රචණ්ඩත්වයෙන් දොර පොදු යහපත උදෙසා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තමාද එකඟ වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. La mia vicinanza al popolo dello Sri Lanka. Cari fratelli e sorelle, mi unisco a voi nella preghiera ed esorto tutte le parti a cercare una soluzione pacifica alla presente crisi, a favore in particolare dei più poveri, rispettando i diritti di tutti. Mi associo ai capi religiosi nell'implorare tutti di astenersi da ogni forma di violenza e di avviare un processo di dialogo per il bene comune.